අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාන් ප්‍රථමේ නවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත නිර්තුතික බෙන්ගාලි බුක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතිය කිලෝමීටර 283ක් ඈතින් උතුරු මුහුද දැඩි ලෙස රළුවේ ප්‍රදේශ රසකටත් මහවැසි මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළට ගත වූ පැය 24න් කොවිඩ් ආසාදිතීන් 337ක් වැඩිම රෝගීන් අකණ්ඩව කොළඹින් කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 10 ඉක්මවයි අයවැය කාර්යක සභා අවස්ථා විවාදයේ දෙවනි දිනය අදයි හිටපු ජනපති මෛත්‍රී යලිත් පාස් කුකමිසමට ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත නිරිත දිග බෙන්ගාල බුක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ලංකාවේ ත්‍රිකුණාමලයේ වෙරළට කිලෝමීටර 283ක් දුරෙන් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. මෙම පද්ධතිය ඉදිරි පැය 12ක කාලය තුල සුලි කුණාටුවක් දක්වාත් ඊළඟ පැය 12 තුල ඡණ්ඩ සුලි කුණාටුවක් දක්වාත් වර්ධනය විය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මෙය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළාසනෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවයි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඊයේ දිනේ දිවයිනට ඊසාන දිසෙන් බෙන්ගාල බොක්කයේ පැවති පීඩන අවපාතය අද දින වෙන විට සුලි කුණාටුවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේම සුලි කුණාටුවන් නමක් දීලා තිනවා නිවාර් කියලා. අපි බොහෝ විට අපේක්ෂා කළ ආකාරයටම දිවයිනේ ඍජු බලපෑම තියෙන්නේ දිවයිනට ඊසාන දිශාවයි. දැනට මේක ස්ථානගත වෙලා තියෙන්නේ ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 283ක් විතර ඈතින් මුහුද රළුවීමේ හැකියාවන් තියෙන්න පුළුවන්. අනෙක් කාරණේ තමා මෙහි වක්‍ර බලපෑම තමා දිවයින තුල තියෙන්නේ. විශේෂයෙන්ම මේක තියෙන්නේ දිවයිනේ උතුරු කරේ උතුරු මැද නැගෙනහිර වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා වැසි හෝ ගිගුරුන් සහිත වැසි මෙම සුලි කුණාටුව ඊට පස්සේ අපේ 25 වෙනි දින වගේ වෙනකොට මේක ඉන්දියාවේ තමිල්නාඩු වෙරළබර තීරයට ඇතුළේ වෙන ලකුණු තමයි දැනට අපේ විශ්ලේෂණවල පැහැදිලිව පෙන්වුම් කරන්නේ ඉදිරි දිනවලදී මන්නාරම සිට කන්කසන්තුරේ ත්‍රිකුණාමලයේ සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.0 සිට 3.0 දක්වා පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේකේ වෙන් මුහුදුරළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතිනවා. ඒ හේතුවෙන් පුත්තලම සිට මන්නාරම කන්කසන්තුරේ ත්‍රිකුණාමලයේ සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල දීවර සහ ඩාවුක කටියතු වලින් වැළකී සිටින එසයි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. බෙන්ගාල බුක්ක ආශ්‍රිත කලාපයේ හටගෙන ඇති පීඩන අවපාත තත්ත්වයේ හේතුවෙන් උතුරු මුහුදු ප්‍රදේශ දැඩි ලෙස රළු වී ඇති බව මුලදී දීවර ජනතාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. බෙන්ගාල බුක්ක ආශ්‍රිත ප්‍රදේශයේ හටගෙන ඇති පීඩන අවපාත තත්ත්වයේ හේතුවෙන් උතුරු පළාතට දින දෙකක් පුරා වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. ගත වූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් මරණ 3ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ආසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. ගත වූ පැය 24ක කාලය තුළ මෙරටින් කොවිඩ් මරණ 3ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 90ක්. ඒ අතර කොළඹ නගර සීමාවේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මෙන්ම හේයන්තුඩු ප්‍රදේශයේ කාන්තාවක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දින හඳුනාගත් කොවිඩ් මරණ අතර හේයන්තුඩු ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි කාන්තාවක්ද වනවා. අදාළ කාන්තාව පසුගිය 22 වනදා මියගොස් තිබෙනවා. COVID-19 වෛරසය හේතුවෙන් ඇති වූ උග්‍ර ආසාදන තත්ත්වයක් හේතුවෙන් අදාළ කාන්තාව කොළඹ IDH රෝහලේදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම කොළඹ 15 මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද COVID-19 වෛරසය ආසාදිනි වීම හේතුවෙන් මියගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිනි වීම හේතුවෙන් සිදු වූ ලේ විෂවීමක් හේතුවෙන් මෙම පුද්ගලයා හෝමකම මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
එසේම කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 67 වෙනි කාන්තාවක්ද ඊයේ දින මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ අතරට අයත්. එම කාන්තාවද ඊයේ දින මියගොස් ඇති අතර මරණයට හේතුව හෘදයාබාධ තත්ත්වයක් සමගින් කොවිඩ් ආසාදිනී බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිනදී මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලින් 337 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් පුද්ගලින් 335 දෙනෙකුම දේශීය වශයෙන් හඳුනාගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දිනත් වැඩිම ආසාදිතින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 189ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 47ක් සහ පුත්තලම දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 11ක් ඊයේ දින තහවුරු වුණා. ඊයේ දිනේදී ශ්‍රී ලංකාව තුල කොවිඩ් ආසාදිතයන් 337 දෙනෙකු වාර්තා වුණා. ඒ 337 දෙනාගෙන් දෙදෙනෙකු පිටරටවල් වලින් පැමිණි අයවලුන් 335ක්ම වාර්තා වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ මේ දෙවැනි රැල්ලක් වශයෙන් ආරම්භ කරනු ලැබුණු පොකුරු වලින්. මේ අනුව මේ 335 දෙනා බහුතරයක් 189ක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කෙන් ඒත් එක්කම 47ක් ගම්පහෙන් නුවරඑළියෙන් සහ පුත්තලමෙන් 11 දෙනා බැගින් සහ විශේෂයෙන්ම මහනුවරින් කාර්යයෙන් 8 දෙනෙකුත් වාර්තාවනු ලබනවා මේ කොළඹ වාර්තාවන 189 අලුත්කඩේ ප්‍රදේශයෙන් තමයි බහුතරයක් ඒ අනුව වාර්තාවන්නේ ඊට අමතරව මට්ටක්කුලිය සහ ග්‍රෑන්ඩ් පාස් කියන ප්‍රදේශනුත් සැලකිය යුතු ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයන් හැටියට වාර්තාවනු ලබනවා ඒත් සමග මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් සහ පැලිකොඩ කොවිඩ් පොකුර අද සනවන විට 16,974ක් දක්වා ඉහළ ගියා. එයනු මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 20,508ක් ලෙසයි. ඒ අතුරින් පුත්කලින් 14,497 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 5,921 දෙනෙකු පමණයි. ගත වූ පැය 24ක කාලය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ ආසාදිතයින් 33 දෙනෙකු හඳුනා ගැනුණා. ඒත් සමග පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිත මේවන තෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා තිබෙනවා. මේ අතර කොරෝනා වැළඳී මියගිය මෙරට පළමු බඳනාගාර රැදවියාගේ මෘතදේහ පිළිබඳ අවසන් කටයුතු රාගම බටුවත්ත ආදාහනගාරයේදී සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. මහර බන්ධනාගාරයේ සිට රෝගී තත්ත්වයන් කිහිපයක් හේතුවෙන් අදාළ බන්ධනාගාර රැඳවියා ප්‍රතිකාර කටයුතු සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබු අතර පසුගිය 23 වෙනිදා ඔහු මියගොස් තිබුණා. මේ යාමෙන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. 82 වෙනි පුත්කලයෙකු වූ ඔහු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටියා එක්. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලංකිකින් පිරිසක් කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. අදාළ ගුවන්මගින් පිරිස කටාර්, අබුඩාබි සහ චෙන්නයි සිට මෙරටට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ගුවන්තොටුපළේදී සිදු කරන ලැබූ PCR පරීක්ෂණවලින් අනතුරුව අදාළ ගුවන්මගින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. ඊයේ දිනේදී ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම මැද පෙරදිගින් ශ්‍රී ලාංකිකයන් 326 දෙනෙකු රැගෙන එනු ලැබුවා. අද දිනේදීත් විශේෂම දෝහා කටාර රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට 188 දෙනෙකු රැගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි සතියේදීත් අපි විශේෂයෙන්ම සතිය පුරාටම ශ්‍රී ලාංකිකයන් විදේශ රටවලින් රැගෙන ඒමට නියමිතයි. ඒ අතර මැද පෙරදිග රටවල් වලට යම්කිසි ප්‍රමුඛත්වයක් ලබා දීලා සිසු ප්‍රදේශවලිනුත් මේ ආකාරයෙන්ම ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 62 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඔවුන් සියලු දෙනා මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාස 31 සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 527 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් වසම් 18ක තවදුරටත් සංචරණ සීමා ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනේ අදයි මේෙහිදී පළ වූ අදහස්.
සජිත් ප්‍රේමදාස මැතිතුමා අමාත්‍යවරයා හැටියට වැඩ බාර ගන්නකොට මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිබුණේ රුපියල් මිලියන 6422ක මුදලක් පමණයි. ඒ ස්ථාවර මුදල එතුමා අහපුව යනකොට රුපියල් මිලියන 6033ක් ඉතිරි කරලා ගියේ. ඒ කිව්වේ අරමුදලේ මුදල් වෙනස් වුනේ ඉතාමත් සුළු මුදලක්. ඒ මුදල රුපියල් මිලියන 400ක් වගේ ඉතාමත් සුළු මුදලක්. අපි අහනවා මධ්‍යම සංස්කෘතික අරමුදලේ එතුමා පාවිච්චි කරුවයි කියන මුදල් ඉතුරු කරලා ගියා නම් මේ වැඩ කරගත්තේ කොහෙන්ද කියලා කියන්න කියලා. මම සාමාන්‍යයෙන් එයාට මෙයාට පහර ගන්න කෙනෙක් නෙවෙයි. ඒත් එතුමාගේ නොදැනීම ගැන හරි කනගාටුයි. මධ්‍යම සංස්කෘතික අරමුදලට වාර්ෂිකව ප්‍රවේශ පත්‍ර මගින් සීගිරිය සහ ආගමික ස්ථානවල ප්‍රවේශ පත්‍ර හරහා සාල මුදල් ප්‍රමාණයක් වාර්ෂිකව ලැබෙනවා. තැන්පතු මුදල් වලින් තමයි මේ මුදල් වියදම් කරන්නේ. ඒක අඩුගානේ දැනගෙන ඉන්න ඕනේ. අන්තවාදයට සහ ත්‍රස්තවාදයට අපි හිසවසවන දෙන්නේ නැහැ. දශක 3ක් තිස්සේ ත්‍රස්තවාදීන් බැටකා අපේ රට හමුදාවේ අවුරුදු 39ක් හිටපු කෙනෙක් හැටියට මම දැක්කා ඒ විනාශය. අපේ 29000ක් මැරුණා 14000ක් ආබාධ වුණා. ඒ තත්ත්වයේ යටතේ අපිට පේනවා මේ පාර්ලිමේන්තු ඉන්න සමහර ද්‍රවිඩ මන්ත්‍රීවරු සිංහල ජාතියට එරෙහිව දෙමළ ජනතාව තුළ සිංහල ජනතාව තුළ වෛරය ඇති විදියට කුපිත කරනව ප්‍රකාශ දිගින් දිගටම කරනවා. තමන්ගේ ප්‍රදේශයේ තියෙන සංවර්ධන කටයුතු ගැන කතා කරන්නේ. ඉතින් එදා දෙමළ තරුණයෝ අවිගත්තේ ත්‍රස්තවාදයට යොමු වෙන්න එක හේතුවක් තමයි මේ වගේ බෙදුන් වාදී කුහක දේශද්‍රෝහි දෙමළ දේශපාලඥයන්ගේ ප්‍රකාශ. තලෙබාන් වරුන් තාමත් තලා ගන්නට බැරි වුණා නේටෝ හමුදාවට. නමුත් අපි ඒක කළා. එමනම් ත්‍රස්තවාදයේ නැවතවර මතුවනවා. ඒ අතිකාරණ දායකවත් මේ සියලුදෙනාම ත්‍රස්තවාදී ගණයට වැටෙන බව මේ අවස්ථාවේදී මම ඉතාම පැහැදිලිව කියනවා. එහෙමනම් එතකොට මේක දෙමළ දරුවෙක්ට යෝගට් කෝප්පයක් දෙන්න මේ අද දෙමළ ජනතාව වෙනුවෙන් කතා කරන මේ කිසිම ද්‍රවිඩ මන්ත්‍රීවරයෙක් ආවේ නැහැ. අපි අපේ සල්ලි වලින් ගෙවල් 8000ක් හදන දෙමළ ජාතියට එක උළු කටියක් දෙන්න මේ දෙමළ දේශපාලක හිටින එක තමන්ට කිසිම අයිතියක් නැහැ. දෙමළ ජාතියේ සුභසාධනය ගැන කතා කරන you don't have any right to talk about the welfare of the Tamil people. We have all the right because we have been looking after the Tamil community. Not more than you, honourable minister. ඔබට හොඳ විශ්වාසයක් තියෙනවා නම් හමුදාව කළ දේ හරි හෝ වැරදි කියලා ඇයි ඔබලට බැරි කැමති වෙන්න ජාත්‍යන්තර පරීක්ෂණයකට මුහුණ දීලා ඒක ඔප්පු කරන්න? අපි කියන්නේ ඔබ විශ්වාසයෙන් කියන දේ තහවුරු කරන්න. දමිළ ජනතාවට උදව් කළා නම්. Contrary that you have helped the Tamil people so much and that the Tamil people I think honourable Gajendran that is I think you can agree with your idea. You shying away. 2011 වසරේ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන ලලිත් වීරරාජ් සහ කූකර් මුරුගානන්දන් යනායගේ නඩු විභාගයකට අදාළව සාක්ෂි දීම සඳහා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරමින් අභියාචන අධිකරණය අද රීට් ආඥාවක් නිකුත් කළා. අභියෝජනාධිකරණයේ සභාපති විනිසුරු HMD නවාස් සහ සෝබිත රාජකරුණායන මහත්තුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලලිත් සහ කූගන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින හබියස් කෝපුස් නඩු විභාගයේ සඳහා සාක්ෂි දීමට ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ 27 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොටිසියක් නිකුත් කර ආරක්ෂක හේතුන් මත තමාට යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටීමට අපහසු බව දන්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාග කළ අභියාචන අධිකරණය එම සිතාසිය මත යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීම වළක්වාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණා. එම පෙත්සමට අදාළව අද තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු නවස් මහතා මහේස්ත්‍රාත් අධිකරණයක් මගින් ජම් පුද්ගලයෙක් වෙත සිතාසියක් නිකුත් කළ හැක්කේ ජම් කිසි නිශ්චිත කරුණක් සඳහා පමණක් බව පැවසුවා. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙම සිතාසිය නිකුත් කර තිබෙන්නේ නීතිඥවරයෙකු ඉදිරිපත් කළ මෝසමකට අනුවයයි පෙන්වා දුන් සභාපති විනිසුරු නවස් මහතා ඒ තුල කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි දන්වා සිටියේ. ඒ අනුව අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන සිතාසිය නීතියට පටහැනි මෙන්ම බලරහිත ලියබිල්ලක් බවයි සභාපති විනිසුරුවරයා සඳහන් කළේ. ඒ අනුව එම සිතාසිය බලරහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කරන බවද විනිසුරු මඩුල්ල සඳහන් කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සිදු කරන ජනාධිපති කොමිසම හමුවට අද පෙරවරුවේ පැමිණියා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද 7 වන වරටත් පෙනී සිටියා. ඒ සාක්ෂි ලබා දීම සඳහායි. මෙතර අනිවාර්ය නිවාඩුවවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද අද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.
බොහෝ අවස්ථාවලදී අපට වාර්තා වන අලිමිනිස් ගැටුම පිළිබඳ නැවතත් අපට සිහිපත් කරවන සිදුවීම් කිහිපයක් ගත වූ පැය කිහිපය තුළ අපට වාර්තා වුණා. වනාලි ගම්වැදීම හේතුවෙන් සිදුවන ජීවිත සහ දේපළ හානි සම්බන්ධයෙන් නිරන්තරයෙන් අප ඔබට වාර්තා කරනවා. දිගින් දිගටම සිදුවන වනාලි හානි ලැයිස්තුවේ ආසන්නතම සිදුවීම මහියංගනයේ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මහියංගනයේ සොරබොර වැවට හැරෙන මන්සන්දියේ පිහිටි වී මෝලකට කඩා වැදුණු වන අලියෙක් එම වී මෝලේ ගබඩා කර තිබූ වී ආහාරයට ගන්නා ආකාරය එම ස්ථානයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ඊයේ අලුයම එකට පමණ මෙම ස්ථානයට පැමිණ ඇති වන අලියා වීමෝලේ දොරවල් දෙකක් කඩා එහි තිබූ වීගෝනි ආහාරයට ගෙන ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. මේ දිනවල මහියංගනයේ අවට ප්‍රදේශ රැසක වනාලි ගම්වැදීම් හේතුවෙන් දැඩි දේපළ හානි සිදුවන බවයි ඔවුන් වැඩිදුරටත් අපට සඳහන් කළේ. මේ අතර තඹුත්තේගම දඹුලුපුර ප්‍රදේශයෙන්ද වනාලි ගම්වැදීමක් පිළිබඳ අපට වාර්තා වුණා. එම අලියා සහ තවත් අලි කිහිප දෙනෙකු විසින් දඹුලුපුර ප්‍රදේශයේ වගා කර ඇති පොල්, පුවක්, කෙසෙල් සහ බණ්ඩක්කා වැනි වගාවන් විනාශ කර දමන බවද අපට වාර්තා වුණා. අදාළ වන අලියා මේවන විටත් මෙම ගම් ප්‍රදේශයේම සැරිසරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර වයස අවුරුදු 3ක පමණ අලි පැටවෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් පිළිබඳ දමාන ප්‍රදේශයෙන් අපට වාර්තා වනවා. පසුගිය 19 වනදා අලි පැටවාගේ කොඳුවැට පෙළට ඉහළින් එල්ල වූ වෙඩි පහරක් හේතුවෙන් මෙම අලි පැටවා ඇවිදගත නොහැකිව පසුවන අතර මේවන විට දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සඳහන් කළේ. ප්‍රතිකාර ලබා දීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇතත් අලිපිට වාගේ තත්වය යහපත් නොවන බවයි වෛද්‍යවරුන් කණ්ඩායම වැඩිදුරටත් සඳහන් කළේ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. මීටියාගොඩ ව්‍යාපාරිකයෙකුගේ නිවසෙහි කූඩු කර සිටි අලුවන්දුරෙක් මීටියාගොඩ පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මීට පෙර දිනකදී සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් අදාළ දිවසේහි පදිංචි ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය පැමිණි අවස්ථාවේදී මෙම වඳුරා දැක ගන්නට ලැබී ඇති අතර ඒ අනුව පොලිසිය විසින් වඳුරා සිය බහරයට ගත්තද ව්‍යාපාරිකයා නිවසෙන් පලා ගොස් තිබෙනවා. පලා ගිය ව්‍යාපාරිකයා සොයා මේවන විට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි මීටියාගොඩ පොලිසිය සඳහන් කළේ. වැලිමඩ සිල්මියාපුර ප්‍රදේශයේ ගම්මාන රැසක ගොවීන් සිය ජීවනෝපාය ලෙස ලීක්ස් වගාවේ නිරත වන අතර ලීක්ස් වල මිල ඉතා සීග්‍රයෙන් පහත වැටීම හේතුවෙන් එම ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටින බව අපට වාර්තා වුණා. එම ගොවීන් රජෙන් ඉල්ලා සිටින්නේ තමන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ලීක්ස් අස්වැනු අලෙවි කර ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසයි. ඔක්කොම සෞත් වෙලා තියෙන්නේ කීයට දී ගන්න බෑ රුපියල් 10 12ටත් ගන්න. මේ මේවා මේ වෙට සෑහෙන වීදමක් ගිල්ල තියෙනවා මේක මොනව කරන්න කියලා අපිට ඉතා ගන්න බැරි වෙන්නේ අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා මේ ඔක්කොම ගලවලා ගලවලා විසිකරන්න වෙලා තියෙන්නේ මේ කවුරු ගණ්ඩෙන්නේත් නැ ගණ්ඩේන කට්ටිය රුපියල් 10න් ගන්න 10න් 12න් පසුගිය ඉරිදා දින රාත්‍රියේදී ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හපුතලේ දිසා රෝහලට රැගෙන පැමිණි දින 30ක් වයසැති බිරිඳෙකු එම රෝහල වසා තිබීම හේතුවෙන් දියතලාව මූලික රෝහල වෙත රැගෙන යන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හපුතලේ දිසා රෝහල වසා තිබීම පිළිබඳව උරණ වූ මියගේ බිරිඳගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එම රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.